ඔයාලා අදත් එකතු වෙන්නේ ගීක්ප්‍රනිත් YouTube channel එකෙන් ගෙන අලුත්ම video episode එකක. අද video එකේදී මම කතා කරන්න රජරට යුනිවර්සිටි එකේ Biosystems technology කියන degree program එක ගැන. ඔයාලා තවම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මතක තියාගන්න අපේ WhatsApp academic group එකට join වෙන්න. අපි යමු video එකට. Rajarata University technology faculty bioprocess වගේම food technology කියන department දෙක එකතු වෙලා තමයි මේ degree program එක offer කරන්නේ. ඒ වගේම එකයි එකදී නම් 100කට ආසන්න පිරිසක් මේ degree program එකට L join කරව ගන්නවා. ඔයාලත් A level වලින් පස්සේ government university එකක biosystem technology degree program එකක් follow කරන්න හිතන් ඉන්නව නම් ඔයාලට A level exam එකේදී BST එහෙම නැත්නම් biosystem technology වලටත් ඒ වගේම SFT එහෙම නැත්නම් science for technology වලටත් අනිවාර්යයෙන්ම S grade දෙකක් තියෙන්න ඕන. ඒ වගේම තුන්වෙනි subject එක විදියට econ, geography, english, communication and media science, information and communication technology, art, business studies, agriculture, accounting, mathematics කියන subject list එකෙන් එකකටත් S grade එකක් එක්ක S grade 3ක result එකක් මේ කියන degree program එක follow කරනවා නම් ඔයාලට minimum qualification එක විදියට තියෙන්න ඕන. ඔයාලත් A level වලින් පස්සේ රජරට යුනිවර්සිටි එකේ biosystem technology කියන degree program එක follow කරන්න හිතන් ඉන්නව නම් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ degree program එකේ degree content එක මොන වගේද කියන එක. මේ degree program එකත් අපිට 4 year honorable degree එකක් විදියට තමයි offer කරන්නේ. ඒ වගේම අපිට සම්පූර්ණයෙන්ම english medium වලින් තමයි මේක ඉගෙන ගන්න වෙන්නේ. අපි bioprocess technology side එකෙන් specialize වුණොත් අපිට bioproduct development, drug designing, microbiology වගේ subject උත්, ඒ වගේම food technology side එකෙන් specialize වුණොත් food analyzing, food microbiology, ඒ වගේම food chemistry වගේ subject උත් ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව අපි research project එකත් ඒ වගේම industrial training එකත් හරි විදියට complete කරොත් තමයි මේ degree program එක complete කරන්න පුළුවන් වෙන්නේ. මේ වෙනකොට biosystem technology කියන degree program එක ලංකාව තුළ universities 10කින් honorable degree එකක් විදියට offer කරනවා. මොරටුව, කැලණිය, ඒ වගේම පේරාදෙණිය වගේ universities වල ඇර අනිත් හැම university එකේ වගේම මේ degree offer කරනවා. ලංකාව තුළ මේ වෙනකොට ජයවර්ධනපුර, ජැෆ්නා, ඊස්ටර්න්, සවුත් ඊස්ටර්න්, රජරට, වයඹ, ඌවවෙල්ලස, කොළඹ, සබරගමුව, රුහුණ කියන universities වල මේ කියන degree program එක offer කරනවා. 2013 දී තමයි මේ technology subject මුලින්ම හඳුන්වලා දුන්නේ. ඊට පස්සේ 2015 දී එයාලට exam එක තියලා ඊට පස්සේ තමයි එයාලට පළවෙනි පාරටම universities වලට apply කරන්න, ඒ කියන්නේ ඇතුළත් වෙන්න පුළුවන් වුණේ. මුලින්ම ජයවර්ධනපුර, කැලණිය වගේ university වලින් තමයි මේ biosystem technology, engineering technology, ICT වගේ degrees offer කරන්න පටන් ගත්තේ. මේ විදිහට ජයවර්ධනපුර university එකේ technology subject වලින් degrees offer කරන්න පටන් ගත්තට පස්සේ කොළඹ university එකට දෙවෙනි badge එක ඇතුළත් වෙනකොට එයාලට set අගයක් එයාලගේ handbook එකේ, එහෙම නැත්නම් university book එකට ආවේ නැහැ. එතකොට එයාලා මුලින්ම apply කරේ හැමෝම වගේ ජයවර්ධනපුර university එකට. ඊට පස්සේ මේ වෙනකොට engineering වලට මොරටුවත්, ඒ වගේම medicine වලට කොළඹුත් විදියට මේ වෙනකොට technology වලට ranking අතින් ඉස්සරහින් ඉන්නේ ජයවර්ධනපුර university එක. මේ හේතුවට අමතරව ජයවර්ධනපුර university එකේ ගොඩක් specialize වෙන path තියෙන technology degree programs වලට අදාළව සාපේක්ෂව අනිත් university ත් එක්ක බලනකොට ලංකාව තුල biosystem technology degree program එක offer කරන universities වල මේ degree program එකේ syllabus content එක ඒ වගේම specialize වෙන path universities wise වෙනස් වෙනවා. ඒ වගේම සමහර universities වලදී මේක වෙන වෙනම department wise තමයි එයාලා offer කරන්නේ. ඒ වගේම වයඹ වගේ universities වලදී technology faculty එකෙන් හැර ඒක agriculture and plantation management කියන වෙනම faculty එකකින් තමයි offer කරන්නේ. මෙන්න මේ වගේ changes අපිට බලා ගන්න පුළුවන්. මේකදී අපි උදාහරණයක් විදියට ගත්තොත් කොළඹ university එකේ environment ඒ වගේම agriculture කියලා department දෙකකින් environment ඒ වගේම agriculture කියන site දෙකෙන් එයාලගේ degree offer කරනවා. ඒ වගේම ජයවර්ධනපුර university එක ගත්තොත් එහෙම department wise කඩලා නැතුව agriculture, industrial, food වගේ site වලින් එයාලා specialize කරලා මේ degree program එක offer කරනවා. ඒ වගේම වයඹ university එකේ විශේෂත්වයක් විදියට එයාලා technology faculty නැතුව agriculture and plantation management කියන faculty එකකින් තමයි මේ degree program එක offer කරන්නේ. ඒ වගේම ජැෆ්නා university එක ගත්තොත් අපිට green farming site දෙකනොත්, food production site දෙකනොත් වෙන වෙනම ඒ site වලට specialize වෙච්ච degree programs offer කරන බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊස්ටර්න් යුනිවර්සිටි එකෙත් agricultural and entrepreneurship කියන විදියට තමයි මේ degree program එක offer වෙන්නේ. ඒ වගේම සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි එකේදී agricultural technology කියන විදියට තමයි මේ degree program එක offer කරන්නේ. ඒ වගේම රජරට යුනිවර්සිටි එකේදී bioprocess වගේම food technology කියන site දෙකෙන් තමයි මේ degree special degree එකක් විදියට එයලා offer කරන්නේ. ඒ වගේම වයඹ යුනිවර්සිටි එකෙත් මේක agricultural technology
ටෙක්නෝජි විදියට තමයි එයල ස්පෙෂලයිස් කරලා ඔෆර් කරන්නේ. ඒ වගේම ඌව වෙල්ලස් යුනිවර්සිටි එකේ ඉන්ඩස්ට්‍රියල් බයෝසිස්ටම් ටෙක්නොලොජිත් ෆුඩ් ටෙක්නොලොජිත් කියලා ස්පෙෂලයිස් පාත් දෙකකින් තමයි මේ ඩිග්‍රිය ඔෆර් කරන්නේ. ඒ වගේම සබරගමු යුනිවර්සිටි එකේදී අපිට මේක බයෝසිස්ටම් ටෙක්නොලොජි කියන විදියටම තමයි එයල ඔෆර් කරන්නේ. ඒ වගේම රුහුණු යුනිවර්සිටි එකේ ඇග්‍රිකල්චර්, ෆුඩ්, බයෝමැටීරියල්, එන්වයරන්මන්ට් ඉංජිනේරින්, ඒ වගේම රිසර්ච් මෙන්න මේ කියන පාත් වලින් ස්පෙෂලයිස් විදියට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක එයලා ඔෆර් කරනවා. ඒ වගේම අපිට මේ විදියට බැලුවට පස්සේ යුනිවර්සිටිස් 10 අතර ස්පෙෂලයිස් වෙන පාත් වල මේ විදිය වෙනස්කම් බලා ගන්න පුළුවන්. මේක හැබැයි ඉන්ඩස්ට්‍රියට යනකොට, ඒ වගේම අපි මාස්ටර් එකක්, PhD එකක් වගේ කරනකොට මේකෙදී අපේ ස්පෙෂලයිස් වෙන පාත් එක අනිවාර්යයෙන්ම බලපෑමක් වෙනවා. අපේ ජොබ් එකට එහෙම නැත්නම් higher education වලට අපි move වෙන්න හිතන් ඉන්නවනම්, ඔයාලත් ඒ ලෙවල් වලින් පස්සේ බයෝසිස්ටම් ටෙක්නොලොජි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් ෆලෝ කරන්න හිතන් ඉන්නවනම්, ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරලා පස්සේ ඔයාලට ජොබ් ඉන්ඩස්ට්‍රියේ මොන වගේ ජොබ් ඔපචුනිටීස් හම්බ වෙද කියන එක. ඔයාලා මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරොත් ඔයාලට බයෝටෙක්නොලොජි, ඒ වගේම බයෝ ප්‍රොඩක්ට්, ඇග්‍රිකල්චර්, ක්ලෝත්, ලෙදර්, කොස්මැටික්, ඒ වගේම ෆාමියොලොජි, බයෝ එනර්ජි, මෙන්න මේ වගේ ඉන්ඩස්ට්‍රියල් ගොඩක ජොබ් ඔපචුනිටීස් හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට බයොලොජිස්ට් කෙනෙක් විදියට, බයෝමෙට්‍රික් ඉන්ජිනියර් කෙනෙක් විදියට, ඒ වගේම බයෝමෙට්‍රික් ටෙක්නීෂියන් කෙනෙක් විදියට, ෆාමියොලොජිස්ට් කෙනෙක් විදියට, ලැබෝරටරි ටෙක්නීෂියන් කෙනෙක් විදියට, රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට, ඒ වගේම මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක් විදියට, ඒ වගේම කන්සල්ටන්ට් කෙනෙක් විදියට, ටීචර් කෙනෙක් විදියට, ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් විදියට උනත් ඉන්ඩස්ට්‍රියට ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට higher education වලට move වෙන්න අදහසක් තියෙනම් මේක honorable degree එක, ඒ වගේම credit 120ක් සම්පූර්ණ කරන ඩිග්‍රියක් හින්දා ඔයාලට පහසුවෙන්ම PhD එකක්, MSc එකක් complete කරලා ඊට පස්සේ industrial professor කෙනෙක්, lecturer කෙනෙක්, එහෙම නැත්නම් company එක CEO කෙනෙක්, එහෙම නැත්නම් scientist කෙනෙක් විදියට උනත් join වෙන්න පුළුවන්. ඔයාලටත් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම ඔයාලා මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක follow කරන කෙනෙක් හරි නම්, එහෙම නැත්නම් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක follow කරලා ඔයා graduate වෙච්ච කෙනෙක් හරි නම් ඔයාලගේ experience එකත් අනිවාර්යයෙන්ම comment section එකේ දාගෙන යන්න. එතකොට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට අලුතෙන් join වෙන්න ඉන්න කෙනෙක්ට ඒක ලොකු support එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මාව directly contact කරගන්න ඕන නම් ඔයාලා මේ description එකේ තියෙන link එකෙන් අනිවාර්යයෙන්ම අපි WhatsApp academic group එකට join වෙලා ඉන්න. ඒ වගේම ඔයාලා මාව Instagram, TikTok ෆලෝ කරල නැත්නම් ඒවයින ෆලෝ කරොත් අපි දාන වීඩියෝස් දාපු ගාම බලන්න පුළුවන්. මතකතුව මාව YouTube එකේ subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකදී හම්බෙමු. Thank you.